අපිට මතකයි 2015 යහපාලන ආණ්ඩුව බලයටපත් වුණයින් පස්සේ මේ රටේ ජනතාවට තෙල් සහ ඉන්ධන සහ ගෑස් වලින් විශාල මිල අඩු කිරීමක් එක්ක සහන රාශියක් ලබා දීමට කටයුතු කළා. ඒ වගේම ඒ අවුරුදු පහ තුලදීම පෙට්‍රල් ලීටරයක මිල වැඩිවීම උනේ රුපියල් 19ක් වැනි ඉතා කුඩා මුදලකට. මුදලක්. ඒ වැඩිවීමත් එක්ක අවුරුදු පහ තුල වැඩිවීමත් එක්ක තමයි ඒ ඩොලර් එකේ විද වැඩිවීම මේ ඉයල යෑම රුපියල් අව ප්‍රමාණය ප්‍රමාණය වීම මේ සියලු කාරණා එක්ක පහුගිය ආණ්ඩුව කාලේ තෙල් වැඩි උනේ තෙල් ඉන්ධන මිල වැඩි උනේ ඉතාමත් අවුරුදු පහටම රුපියල් 19ක් වැනි ඉතාමත්ම සුළු මුදලකින් හැබැයි ආර්ථික ඔස්තාර්ලා ඉන්න මේ රට කරන්න දැක්මක් තියෙන හොඳ කලමනාකරණයක් තියෙන විශේෂයෙන් කොන්දක් තියෙන මේ සෞභාග්‍යමත් සෞභාග්‍යමත් දැක්ම තුලින් ඉදිරිපත් වෙච්ච නැත්නම් මේ ආණ්ඩුව තුලදී ඊයේ දවසේ වෙනකොට පෙට්‍රල් රීටරේ රුපියල් සාමාන්‍ය පෙට්‍රල් රීටරේ රුපියල් 20කින් වැඩි කරන්න තේදුනා. හරියට මේ වැඩිවීමට ඉස්සෙල්ලා උදේගම්මන්පිල ඇමතිවරයා පූස්ටිලාවෙන් කේන්ද්‍රිකාපු විදිහට ජනතාව නොමග යවන්න. හරියටම කියන්න බෑ වැඩි වෙන දවස මේ තරම් විදිහට වංචනිකව මේ රටේ ජනතාව මුලා කරන්නට රටේ මැති ඇමතිවරු බය නැතුව මාධ්‍ය ඉස්සරහට එන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ජන විඥාණය ඒ තරම්ම පහත් මට්ටමක යැයි ඔවුන් අනුමාන කරන නිසා නැත්නම් ඔවුන් විශ්වාස කරන නිසා මීට කලින් ගෑස් මිල ආණ්ඩුව අනියම් ආකාරයෙන් වැඩි කළා ඒ මොකද කිලෝග්‍රෑම් වලට තිබිච්ච ගෑස් කිලෝග්‍රෑම් ප්‍රමාණය අඩු කරලා ඒවා මිලිලීටර් වලින් නැත්නම් ලීටර් වලින් විකුණන්නට පටන් ගත්තා ඒකට කරෙත් මේ සෙල්ලමම තමයි දැන් කිලෝග්‍රෑම් 9ක් පමණ බර 9.5ක් පමණ බර ගෑස් සිලින්ඩරය අර කලින් තිබ්බකට වඩා සුළු මුදලක් අඩු කරලා විශාල ගෑස් ප්‍රමාණයක් අඩු කරලා අනියම් ආකාරයෙන් ගෑස් වලින් මිල මුදල් ලම්බ කරන්න පටන් ගත්තා මේ වෙනකොට ජනතාව වැටෙන්නට තියෙන අන්තිම අඩියට හැම පැත්තකම ආර්ථික පැත්තෙන් වැටිලා සෞඛ්‍ය පැත්තෙන් වැටිලා වැටෙන්නට තියෙන හැම පැත්තෙම මානසික වැටෙන් වැටිලා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා මිනිස්සු හතර ගාතෙන් වැටිලා ඉන්න වෙලාවකදී ආණ්ඩුව ආයෙ වැටෙන්න තැනක් නැහැ බිමට සමතලා වෙලා යන්නම ආණ්ඩුව මිනිස්සුන්ට මේ අවස්ථාවේදී වැඩේ දුන්න තෙල් මිල හරහා හැබැයි අපි ආණ්ඩුවෙන් අහනවා දැන් බන්දුල ගුණවර්ධන ඇමතිවරු ඇවිල්ලා මොකද්ද කියන්නේ මේ වෙලාවේ රටට අමාරුයි රට ආර්ථික අර්බුදයක තියෙන්නේ අන්න එවන් වෙලාවකදී මේ වැනි තීන්දුව తీර්ණ ගන්න වෙනවා අපේ මහා වියතෙක් හැටියට සැලකෙන අජිත් නිමාත් කබ්‍රාල් මොකද කියන්නේ ඇවිල්ලා ලංකාවේ තෙල් මිල ඇමරිකාවේ තෙල් මිලටත් වඩා අඩුයි ඒ නිසා අපිට වැඩි කරන්නට සිද්ධ වෙනවා අපි අහනවා අජිත් නිවාඩ් කබ්‍රාල් ගෙන් ලංකාව වගේ තෙල් මිල විතරද වැඩි කියලා තේරෙන්නේ ඇමරිකාවට සම්බන්ධව Tamange කැබිනට් මණ්ඩලයේ සංසන්දනය කරලා බලලා රටේ ජනතාවට කියන්න තේරෙන්නේ නැද්ද ඇමරිකාවේ ඉන්න කැබිනට් ඇමතිවරුන්ගේ බුද්ධි මට්ටම මෙච්චර ඔවුන් මෙන්න මෙන්න මේ මට්ටමේ ඉහළ දැනුම් මට්ටම් එක්ක ඉන්නේ අපේ අය මෙන්න මේමයි වරාය ඇමති අටපාස් කුසිකර්ම ඇමති අටපාස් මේවා කියන්නට අජිත් නිවාඩ් කබ්‍රාල්ලට දැනෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද දැනিলা තේරිලා නොකියා ඉන්නවද කියන කාරණාව තමයි අපිට තියෙන ගැටලුව දැන් විශේෂයෙන් තෙල් විල වැඩිවීමත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ ඒ පිළිබඳව සාධාරණීකරණය කිරීමත් එක්ක
අපිට පැන නගින ගැටලු දෙකක් තියෙනවා. එක ගැටලුවක් තමයි ජොන්ස්ටන් ඇමතිවරයා පහුගිය දවසේ ප්‍රකාශ කරා ජෙරාඩ් ප්‍රනාන්දු පුල්ල ඇමතිතුමියට ආතතිය මයික් දැක්කහම ආතතිය හැදෙනව. එහෙම රටේ සල්ලි හිගයක් නැහැ. ඕනෑතරම් සල්ලි මේ රටේ තියෙනවා. ඒත් එක්කම නාමල් රාජපක්ෂ අනාගත සිහින අගමැතිවරයා ප්‍රකාශ කරා මාධ්‍යට ඇවිල්ලා රටේ සල්ලි කිසිම හිගයක් නැහැ. ඕනෑතරම් සල්ලි රටේ තියෙනවා. හැබැයි මහජනතාවත් මේකට දායක වෙන්න ඕනි. දැන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ සති දෙකක් ගියේ නැහැ මේ ප්‍රකාශ දෙක. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඇවිල්ලා කියනවා මාධ්‍යට රටේ ආර්ථිකය අමාරුයි. ඒ නිසා තෙල් මිල වැඩි කරන්නට ඕනි. තෙල් වැඩි කරන්නට ඕනි. මේ රටේ ජනතාව දන්නවා අපි තෙල් බැරලයක් ලබා ගැනීමට වියදම් කරන මුදලට වඩා දෙගුණයකට වැඩියෙන් තුන්ගුණයකට ආසන්න මුදලක් රටේ ජනතාවගෙන් තෙල් ලීටරයකට ගන්නවා. අපි තෙල් අනනේනේ කරන්න වැය කරන තෙල් ලීටරයකට වැය කරන මුදලට වඩා තුන්ගුණයක් ආණ්ඩුව ජනතාවගෙන් තෙල් හරහා තෙල් ලීටරයකින් බදු වශයෙන් අය කරගන්නවා ගසා කනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ ආණ්ඩුවට ඊයේ කියන දේ අද අමතකයි. පහුගිය කාලේ තෙල් බැරලයක මිල ඩොලර් තනි ඉලක්කමකට ආවා. ඩොලර් තනි ඉලක්කමක් දක්වා තෙල් බැරලයක මිල පහත වැටුන ලෝක විලඳපොළ. අපි අහනවා වැඩි කරනකොට වැඩි වුණා නම් අඩු කරනකොට ඒ සහනේ ජනතාවට ලබා දීලාද මේ විදියට අසාධාරණ වැඩි කිරීම සිද්ධ කරන්න කියලා. එතකොට මොකද ඇමතිවරු කිව්වද? අමතකයි ඇමතිවරුන්ට. තෙල් අඩු වෙනකොට කිව්වා එක පැත්තකින් අපි අඩු කරත් ඒ ලැබෙන සහනය අරමුදලකට දානවා. අපි ඉල්ලන හිටනවා මාධ්‍යවේදීන්ගෙන් ඒ සාකච්ඡා වෙච්ච කරුණු ඉදිරිපත් කරගන්න. වැඩි කරනකොට ඒ ඇති කරන අරමුදල මගින් අලාභය පියව ගන්නවයි කියලා. Breaking.lk